සැලසීම මේ වෙනට අප රටතල මතුවැති අනාරක්ෂිත තත්ත්වය සල කලකිරි ක්‍රියාත්මකව පැවතින අන්තවාදී කෂ්ඨපාදයක් රටේ ඉදිරි අනාගතයට බෙහෙවි බලපාන බැවින් ප්‍රදේශීය වාසික ආයතනයක මාධ්‍ය විද්‍යාව ලෙස මේ සම්බන්ධ නිහඬ සිටින සුසුනන බව පෙනියයි. මේ සම්බන්ධ ඉදිරියේදී ගත් ක්‍රියාමාර්ග සම්බන්ධ විවාදයක් පැවති සදා කිතිරි මාත බවාර නියය පත්‍රයේ අතු කරමු කියලා සිටිමි. සුදිමේට ටීපී ගුණවත් ප්‍රසව මන්ත්‍රී අතුතුමාගේ විවාදය අද ලබා දෙනවා. මන්ත්‍රීවරයනි, පසුගිය අප්‍රේල් 21 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය අපි මම විශේෂයෙන්ම පෞද්ගලිකවම මේ ප්‍රහාරය තරයේ දැඩි ලෙස හෙළා දකිනවා. ඒ මරණයට පත් වුණු හැම දෙනාටම ශෝකය ප්‍රකාශ කරනවා. තුවාල වෙලා තවමත් රෝහල්ගත වෙලා ඉන්න අයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. IS ඉස්ලාමික් ස්ටේට් කියලා මේ ඉස්ලාම් රාජ්‍යයක් ගොඩනගන්න මේ විදිහට මිනිසුන් මරා දාගෙන, අනිත් මිනිසුන් නෙමෙයි තමන්ගේම බිරින්දෑවරුන් සහ දරුවනුත් මරා දාගෙන මේ කරන මිලේච්ඡ ප්‍රහාරයන් දැඩි ලෙස පිළිකුලෙන් මුළු සමස්ත ශ්‍රී ලාංකිකයින් හැටියට සියලු දෙනාම මේ වෙනකොට හෙලා දැකලා තියෙනවා. ඒ වගේම මේ අපි බෞද්ධ හැටියට සත්‍යකින්ම ලෝතුරා බුදුබණට අනුව මෙවැනි ප්‍රහාරයන් ඝාතනයන් කිසිසේත් අනුමත කරන්නේ නැහැ. මොකද බුදුදහමට අනුව බෞද්ධින් හැටියට අපි හැම දෙනාම විශ්වාස කරන්නේ කිසිම කෙනෙකුට හිංසාවක්, පීඩාවක්, කරදරයක් සිත්‍රිදවීමක් හෝ නොකර අපේ ජීවිතය අපි ගත කළ යුතු ආකාරය පිළිබඳවයි. විශේෂයෙන් තියෙනවා කාරණයක් කියන්න. සත්තකින්ම මේ ඉස්ලාම් ආගම සහ මුස්ලිම් ජනතාව පිළිබඳව මේ ප්‍රහාරය එල්ල කරපු අයත් මුස්ලිම් නිසා, ඉස්ලාම් නිසා ලාංකිකයන් හැටියට අපිට අපි දැන් වර්තමානයේ ලොකු ගැටලුවකට මුහුණ දීලා තියෙනවා. මේ රටේ මුස්ලිම් සහ ඉස්ලාම් ආගම අදහන ජාතියක් සහ ආගමිකයන් ඉන්න නිසා ඔවුන් බැරෑරුම් බරපතල ඛේදවාචකයකට මේ වෙනකොට මුහුණ දීලා තියෙනවා. පිටින් ආපු ත්‍රස්තවාදීන් ඒ අයගේ ආගම සහ ජාතිය නිසා. ඒ නිසා මම ඉල්ලා සිටිනවා විශේෂයෙන්ම මේ වෙලාවේ වැඩිදුර කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඇත්තටම මේ ත්‍රස්තවාදය අවසන් කළ යුතුයි. මේ ත්‍රස්තවාදය ශ්‍රී ලාංකිකයින් සියලු දෙනා විශේෂයෙන් මුස්ලිම් ජනතාව එකහෙළව ප්‍රතික්ෂේප කරනවා. මේ අවසන් කරන්න, විනාශ කරන්න, නැති කරන්න කියලා ජනාධිපතිතුමාගේ ඉඳලා සියලු දෙනාම කතා කරනවා. ඒක හොඳයි. ත්‍රස්තවාදය කොතනකවත් කාටවත් අනුමත කරන්න බෑ. මොකද මරාගෙන මැරෙනවා නම් එතන කිසි කෙනෙකුට සමාවක් ඇත්තේ නැහැ. ඉතින් තමන්ගේ පවුලයක් මරා දානවා නම් එතන කතාවක් ඇත්තෙම නැහැ. බුදුහාමුදුරුවන්ගේ ධර්මයට අනුව ඇත්තටම අපි ඔක්කොම මේ කතා කරනවා, වැඩ කරනවා සමාජෙ. නමුත් අපිට පේනවා මාධ්‍ය හරහා නම් බොහොම කනගාටුදායකයි. මේ ඇත්තටම මේ වාගේ බෝම්බ පිපිරීමකට පස්සේ ජාතීන් අතර ભેද, ආගම් අතර ભેද ඇති වෙන්න ඉඩ තියෙන වකවානුවක මේ රටේ මාධ්‍ය ලොකු සදාචාරාත්මකව කටයුතු කළ යුතුයි. නමුත් මට නම් පේන්නේ නැහැ මේ පසුගිය සතියේ කුලියාපිටිය, මිනුවන්ගොඩ විවිධ තැන්වල අපේම රටේ ඉපදුණු අපේම සහෝදර ජාතීන් සහ ආගමිකයන් මරාගත්තේ වෙන කවුරුවත් හින්දා නෙමෙයි. මම නම් කියන්නේ ගරු මන්ත්‍රීවරුනේ මාධ්‍ය හින්දා. මේ පසුගිය සතියේ විශාල විනාශයක් කළේ හිරු දෙරණ. මේ මාධ්‍ය දෙකම එහෙම් පිටින්ම එකතු වෙලා ලේ මස් පෙන්න මේ ජාතීන් සහ ආගමිකයන් ඇනගැටෙව්වා. ඇත්තටම මම සිරස රූපවාහිනියට ලොකු ස්තුතියක් කරනවා. ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදී, මානව හිමිකම්, ගැටුම් නිරාකරණය පිළිබඳව ලොකු මතවාදයක් ගොඩනගනවා මේ රටේ. එහෙම කරගෙන යනකොට හිරු සහ දෙරණ මාධ්‍ය දෙකම රට කිනි තබමින් ඉන්නවා. මේ පව් ඇත්තටම මේ සිංහලෙන් ගිහිල්ලා ඒ අයගේ ගෙවල් දොරවල් කඩලා, කඩ සාප්පු ගිනි තියලා, පල්ලි කඩලා ඒ විනාශ කිරීමත් මම නම් දකින්නේ අර IS කාරයන්ගේ වැඩක් හැටියටමයි. එවුන් කරන එවුන්ගේ ත්‍රස්තවාදී වැඩක්මයි මේ කලේ. ඇත්තටම සිංහල ජාතිය ගැන ලැජ්ජා වෙනවා. සැමන්ටින් පාර දිගේ තිබුණා ලුකුලියා පිටියේ මුස්ලිම් කඩවල් කඩලා මංගොල්ල කාලා යනකොට 17 මඟදිගට පාද වැටලා තිබුණා. මේ අපේ ජාතියට ගරු ගුණවර්ධන මන්ත්‍රීතුමා කිව්වා බෙලහීන වෙලා කියලා. බෙලහීන නෙවෙයි, හොර වෙලා, හිඟන වෙලා, අනුන්ගේ මංගොල්ල කාලා කන්න තත්ත්වයට පත් වෙලා, ලැජ්ජා නැති තත්ත්වයට පත් වෙලා. ඉතින් මේ
pauge kale rupawahini dawasa gane chitrapatiyak wage kadu penna penna giya satthakinma trashtavadin saha sri lankika muslim janathawa apita tawama handuna ganna beruna wen wase me degollak kiyana eka trashtavadinge jalak nay bomba ouna tanan kota ganima ounge kunu kandawunu me okkoma hari eka gannone alluwa tawat allanawa හැබැයි මුස්ලිම් ධර්මාන ඔක්කොම පරීක්ෂා කරගෙන යනකොට මහ ලොකු වැරදීමක් වුණා. ඔවුන්ගේ ගෙවල් වල පිහි තිබුණා, කිනිසි තිබුණා, කඩු තිබුණා. මේ ඔක්කොම IS කාරයෝ නෙමෙයි. ඒ අය අත්අඩංගුවට ගත්තා. ත්‍රස්තවාදී වැළැක්වීම පණිවිඩයට ගිය ඔවුන් තවමත් රිමාන්ඩ් කරලා ඉන්නවා. සිංහල, දෙමළ, ලාංකිකයන්ගේ සියලු ගෙවල් පරීක්ෂා කරන්න අද ගිහිල්ලා ටොන් ගාන කඩු තියෙනවා. ටොන් ගාන කිනිසි තියෙනවා. බෝම්බ තියෙනවා. තුවක්කු තියෙනවා. ඒක මේ මම මේ වෙනම මම කඩුවේ වල නෑ 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 ත්‍රස්තවාදීන්ගේ කඩු තියෙන ඇති මං කියන්නේ මේ කඩු දෙක තුන පිහි දෙක තුන දැන් දැන් වල ඇත්තටම මුස්ලිම් ජනතාවට පහුගිය කාලෙත් ලොකු ලොකු ප්‍රශ්න ඇති වුණානේ ඕන්ට මරදිය තිබුණානේ ඕකේ කඩ දේවල් දරවල් ගිනි දැබුවානේ ඒ නිසා සමහර වෙලාවට උනුත් ආරක්ෂාවට කඩුවත් දෙකක් තියාගෙන ඉන්නේ නැති ඔබට ඔබේ ගෙදර තර්ජනය තිබුණොත් ඔබ තියාගන්න නැද්ද යකඩ බොල්ලක් හරි තියාගන්නවා එහෙම තමයි සත්තු එහෙම තමයි මිනිස්සු තමන්ගේ ආරක්ෂාවට ඒ නිසා සියලු දෙනා IS කියලා සියලු දෙනා ජාතික තවුහින් දමත් කියලා ඒ පොඩට තල්ලු කරන්න පාසු තුනේ අපිට උනේ ඕකමයි අර හමුදාන් දාරින් ඝාතනය කරපු වෙලාවේ බොහොම සුළු පිරිසක් ඉදව ප්‍රභා කරලට සියලු ජනතාව එකතු කළා අපි මූත් කොටිය තමයි කියලා දකින දකින දෙමළ අපි කොටි බවට පත් කළා ප්‍රභා කරලට අන්තිමට දාස් කාලක දෙමළ ජනතාව අදත් ඒක නොසිදෙන ලෝකේම තත්ත්වයකට ගියා එක්සත් ජාතීන් ඊයේ නිවේදනයක් නිකුත් කළා මේ සංහාර පිළිබඳ මම කියන්නේ පාස්කුරිදා සංහාරයක් වෙලා දකින්නවා ඊයේ පෙරේද ප්‍රහාරයක් වෙලා දකින්නවා අපි හැමදෙනාම මේ දේශපාලනඥයෝ සහ ජාතිවාදී සමහර සංවිධාන හැමදාම ටීවී එක ඉස්සරහට රැට ඇවිල්ලා තව තවත් ජාතීන් කුලල්කා ගන්න ලේ හලා ගන්න තැනට වැඩ කටයුතු කරන කතා කරන ඒවා වහා නැවතිය යුතුයි දකුණු අප්‍රිකාවේ සංවිධානය ඇතිකරන මාධ්‍යලු පළමුවෙන්ම වැඩ කළේ මාධ්‍ය තමයි පළමුවෙන්ම සංවිධානයට වැඩ කටයුතු සම්පාදනය කළේ වැඩසටහන් සම්පාදනය කළේ අපේ හිරු දෙරණ මාධ්‍ය මොනවද කරන්නේ දවස ගානේ තව තව ගිනි දැල්ලා විලින වැඩසටහන් තමයි සම්පාදනය කරන්නේ කුණුබඩවල් විතරයි පෙන්වන්නේ ජනතාවගේ මතවාදය හදන්නේ නැහැ කුණුබඩවල් ලේ බඩවල් වෙන්න වෙන්න කඩුබඩවල් වෙන්න වෙන්න කුමිට කිරීම තමයි කරන්නේ මම දැක්කයි ඊපරේ දහම්තුරු ගිහිල්ලා සීනිගම දේවාලේ වල් ගහනවා සීනිගම දෙයියන්ට ගිහින් කියනවා උන් මහ බෑවිලා දුරු වෙලා තුනි වෙලා යන්න කියලා ISIS කාරින්ව නෙමෙයි ත්‍රස්තවාදීන්ව නෙමෙයි මේ අපේම රටේ සිංහල බෞද්ධ එකනත මුස්ලිම් මේ කවුරු හරි අපේ රටේ පුරවැසියන්ට මහ බෑවිලා යන්න කියලා තමයි වල් ගැහුවේ අපි කාටවත්ම කවදාවත් කවදාවත් සතුරුකමක් කරන්නේ නැහැ හැම දෙනාගේම පැවැත්ම ඕනේ හැම දෙනාම ජීවත් වෙන්න ඕනේ හැම දෙනාගේම අයිතිවාසිකම් ගන්න ඕනේ ගුණවර්ධන මන්ත්‍රීතුමාට මම ගරු කරනවා සෑම දෙනාට මේක නීතියක් තියෙන්න ඕනේ ඒක ඉහෙලින්ම පිළිගන්නවා අපි ඔක්කොම එක නීතියක් යටතේ සහෝදර සහෝදරියන් හැටියට වාද ભેද නැතුව ගහමරා ගන්න නැතුව අනිකාගේ දේපල මංගොල්ල කන්න යන්නේ නැතුව පහර ගන්න නැතුව ජාති නාගම් ભેද වින්න කරන්න නැතුව මොහොමඩ් ෆාරුක් කියලා මම දන්නේවත් නැහැ කඩයක් මාරු කරන්න ගන්නවලු බලාගෙන බලාගෙන ඉන්න කවුරුවත් යෝජනා කරන්නේ නැහැ එහෙම දෙයියනේ දැන් මුස්ලිම් නමක් කිව්ව හැටිය ඔක්කොම බලන්නේ ත්‍රස්තවාදී කියලා ඔක්කොම ඒ හැටි ඒ විදිහට තමයි හිතන්නේ මම නම් කවදාවත් එහෙම මට නම් හිතෙන්නේ නැහැ මුස්ලිම් එක්කෙනාම අක්මල් මන්ත්‍රීතුමා විතරක් නෙවෙයි සියලුම ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාව මගේ ඥාතීන් මගේ ඥාති මගේ සහෝදරයෝ කියලා තමයි මම හිතන්නේ. කතෝලික ජනතාව, දෙමළ ජනතාව සියලු දෙනා මගේ ඥාති, සියලු දෙනා මගේ සහෝදරෝ. කවදාවත් ඒ කිසිම කෙනෙක් තියා මම මේ අනිතේ මේ වෙලෙකත් කියලා කිසිම දවසක වුන් දිහා මම බලන්නේ නැහැ. ගුණවර්ධන මන්ත්‍රීතුමාට වැරදුනා වචනය මුස්ලිම් මන්ත්‍රීවරුන්ට කියනවා රටවල් ඕන තරම් ගිහිල්ලා ඉන්න. කොහෙවත් මේ ලෝකේ ලාංකික මුස්ලිම් ජනතාවට ගිහිල්ලා ඉන්න රටක් නැහැ. ඒ රටවලට ගිහිල්ලා මුස් අක්මල් මන්ත්‍රීතුමා හැට යන්නේ සෞදියට. බලයන් උමේ රට ලංකාව උඹට මෙහෙම විසඳෙන්නේ නැහැ. එහෙම තමයි ලෝක රටවල්
මේරට උපන්න අය මේරට ජීවත් වෙලා මේරට මේකටම වැළලෙමු සාමයෙන් සමාදානයෙන් සත්කෙම ඉස්කෝල නැ බිස්නස් නැ පරදේශ ප්‍රදේශ වලට ආදායම නැ ජන ජීවිත ඔක්කොම අවුල් තව ගහගමු ඇඳුරු නීතිය දාලා මේක කවදා නැති කරන්නද ඇඳුරු නීතිය දාලා කොච්චරකම් මේක හිර කරගෙන ඉන්නද හදවත් වලින් එකතු වෙමු ඔබතුමා කිව්ව ආකාරයට අපේ ජාතිය අපේ ආගම බෙලහින වෙලා තියෙනවා පහකට වැටලා තියෙනවා මම වෙසක් පොයේ ලොකු වෙසක් වැඩසටහන 300ක් සෙල් ගන්නවා බණ භාවනා ධර්ම දේශනා විවිධ වැඩසටහන් වෙසක් කලාපයක් නැට මයියංගල ආසරේ රෞමෙ ගිහිලා බලන්න සමහර ආන්දුරු කියනවලු සෙල් ගන්නත් එන්න එපා කියලා ඒ තරමට බීතියක් ඇති කරලා බියක් ඇති කරලා කට කතා වතුරවලා ආදේශ සභාවත්ම මැදිහත් වෙලා පෙරපාසල් පටන් ගන්න ඕනේ පෙරපාසල් ජාතිය මන්ද බුද්ධික වෙනවා මෝඩ වෙනවා කොහෙවත් බෝම්බයක් පිපුරුණා ඊට පස්සේ කොහෙවත් තව පිපුරුනේ නැහැ දෙයියනේ දවස් 20 ගානක් වුණා අපි තවම නීසයක් ආපු දවසම රැට ලැට් ලැට් බර හැදිච්චෙවුන් ලැට් හද කියන නීසයක් අතුපයි එහෙම ජාතියක් අපි ඒ තරමටම නිවතු නියම වෙලා මම ගෝලියෝ 16ක් හැදුවා 16ක් සම්බුද්ධ ශාසනයට උපසම්පදා උපාධිදාරි ගෝලයෝ ඉන්නවා මේ මයියංගල රෞමෙ ගිහිල්ලා ඉන්න කොයි මංසලේද ඉන්නේ දෙනම උපාධිදාරි උපසම්පදා ඉන්න දෙනම හොයාගෙන ඉන්නේ තපන්සලකින් බුද්ධ ශාසනය නැති වෙනවලු ජාතිය නැති වෙනවලු හරියත් නැති නැති වෙනවලු වික්ෂුන් වහන්සේලා පෙරමුණාරගෙන මේ ජාතිය ශීලාන්තිකයින් ඔක්කොම එකඟුතු කරන්න කටයුතු කරන්න මගේ කිසිම කෙනෙකුට වෛරයක් නැහැ ඔබත් මෛත්‍රියෙන් වැඩ කරන්න නැතේ ලෝකෝ අනවිස්සරෝ කියලා බුදුහාමුදුරුවෝ දාලා මම අන්තිමට මේ වෙසක් කාලේ ධර්මයක් කියලා දෙන්න නැතේ ලෝකෝ අනවිස්සරෝ අනතුරු රහිත කෙනෙක් ලෝකේ නැත ලේඩ දුක් කරදර මරණ වෙසන අනතුරු විවිධ දේවල් වලින් අපි ඔක්කොම තෙම්බත් වෙලා සංසාරේ ඉන්න අය අපි කාට කවුරුත් අනාරක්ෂිතයි මේ ජීවිතයේ කියනකොට ආරක්ෂාවක් හැමෝටම තිබිය යුතුයි ස්තුතියි